චතුෂ්කා අක්කේ අද තමයි මම ප්‍රෝටීන් ෂැම්පු එක ගෑව 7 වෙනි දවස. ඇත්තටම අක්කේ මගේ කොණ්ඩේ අඟල් දෙකක් දික් වෙලා මටම පුදුමයි. පළවෙනි දවසේ නම් ගාල මසාජ් කරනකොට කොණ්ඩේ සෑහෙන්න ගියා. ඒත් 5 වෙනි දවස වගේ වෙද්දී කොණ්ඩ ගස් 5ක් වගේ තමයි ගැලවුනේ. අද එක කොණ්ඩ ගහක්වත් ගැලවුනේ නැහැ. අනේ අකට ගොඩාක් පිං. මේ වගේ දැනුවත් කිරීමක් කරාට බුදු සරණයක පරිස්සමෙන් ඉන්න. හරිම සතුටුයි සුදි ඇතරම මගේ කොණ්ඩෙට ලැබිච්ච මම යූස් කරලා බලලා මගේ කොණ්ඩෙට 100%ක් ප්‍රතිඵල ලැබිච්ච දේවල් තමයි ස්වභාවික දේවල්. මගේ අත්දැකීම් එක තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි සුදි මම කිසිම දැනක බොරුවක් කියන්නේ නැහැ. ඉතින් මේ ඔයාලගේ කමෙන්ට් වලින් ලැබෙන සතුටම ඇති මට සතුටු වෙන්න. කොහොමද හැමෝම හොඳින් සතුටින් ඉන්නා නේද? ඉතින් ඇත්තරම හරිම සතුටෙන් එනවපු වීඩියෝ එකක් මේක. රිවිව් එකක් අරගෙන ආවේ මගේ ප්‍රෝටීන් ෂැම්පු එකේ. ඇත්තරම මම මේ වීඩියෝ එක දාලා හරියටම සතියයි. සතියෙන් ප්‍රතිඵල ලබා ගත්ත එන්ජස්ලා ගොඩක් ඉදියා. ඒ අතරින් මගේ ප්‍රතිඵල 100%ක්ම ලබා ගත්ත එන්ජස්ලා 7 දෙනෙක්ගේ කමෙන්ට්ස් අරන් ඔන්න මේ වීඩියෝ එකෙන් ආවේ. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් ප්‍රෝටීන් ෂැම්පු එකත් එක්ක කළුදර ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන්ද? ඇත්තනම් ප්‍රෝටීන් ෂැම්පු එක ගඳයිද? ප්‍රෝටීන් ෂැම්පු එකේ ලැබෙන බෙනිෆිට්ස් මම මේ කමෙන්ට්ස් ටික කියුවා පස්සේ ඔයාලට ඇත්තටම මේ ප්‍රෝටීන් ෂැම්පු එක ගැන ගොඩාක් ලොකු විශ්වාසයක් ලැබෙවි. ඉතින් එහෙනම් යන් වීඩියෝ එකට. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉඳියොත් ඔන්න ඔයාලට ආපහු ප්‍රෝටීන් ෂැම්පු එක කොහොමද නිසියාකාරව හදාගන්නේ? නිසියාකාරව ඇප්ලයි කරලා කොහොමද හොඳ බෙනිෆිට්ස් ලබා ගන්නේ? මෙන්න මේ සියල්ලම වීඩියෝ එකේ අන්තර්ගතයි. ඉතින් කොණ්ඩෙට ආදරය කරන කෙනෙක් නම් මේ ඒන්ජල් ඔයා මම හිතනවා මේ වීඩියෝ එක මිස් කරගන්න එකක් නැහැ කියලා. මොකද මේක මගේ කළුදර ඔයිල් එක වගේම සතියෙන් කොණ්ඩේ අඟල් දික් වෙන මැජික් එකක්. ඉතින් ඒ හින්දා වීඩියෝ එක මිස් කරගන්න එපා. කොණ්ඩෙට ආදරය. ඇත්තම ප්‍රෝටීන් කියලා කියන්නේ අපේ කොණ්ඩේ පැවැත්මට, අපේ කොණ්ඩේ පෝෂණය කරගන්න, අපේ කොණ්ඩේ ස්කල්ප් එකේ ඉන්නම පෝෂණය කරගන්න අත්‍යවශ්‍යම ප්‍රෝටීන් එකක්. ඉතින් ප්‍රෝටීන් වලට පුළුවන් අපේ ස්කල්ප් එකේ ඉඳන්ම ස්කල්ප් එක පෝෂණය කරලා එතනින් නම් කොණ්ඩේ හැලෙන එක වළක්වලා හොඳ පෝෂණීය ස්කල්ප් එකක් එක්කම හොඳ පෝෂණීය කෙස් කලඹක් උරුම කරලා දෙන්න. ඒත් එක්කම කොණ්ඩේ සිල්කි කරන, ඩැමේජ් ආයක නැවත ප්‍රිපෙයා කරන, කොණ්ඩේ ඉක්මනින්ම ග්‍රෝ කිරීමේ හැකියාව, කොණ්ඩේ දික් කිරීමේ හැකියාව, කොණ්ඩේ තික් කිරීමේ හැකියාව, ඒ වගේම ෂයිනි කිරීමේ හැකියාව, අගිසි පැලිලා පැලීච්ච ඩැමේජ් හැයකක් නම් නැවත එම කොණ්ඩේ යථාතත්ත්වයට පත් කිරීමේ හැකියාව විශේෂයෙන්ම ප්‍රෝටීන් වලට තියෙනවා. ඉතින් ඒකම තමයි මගේ ප්‍රෝටීන් ෂැම්පු එකේ තියෙන විශේෂත්වය. අනික එක එක් අමුද්‍රව්‍යයක් විතරයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ, අපිට ඕන වෙන්නේ බිත්තර කහමදයක් විතරයි. ඉතින් දැන් මම තව වැඩිදුර පැහැදිලි කරන්න කලින් මගේ තවත් සතෙන් ප්‍රතිඵල ලබා ගත්ත ඒන්ජස්ලන්ගේ කමෙන්ට්ස් ටික කියවලින්න. පැත්තෙනුත් දාන්න ඇලගේ කමෙන්ට්ස් මොනාද කියලා. මලනි අකි මන් දැන් මේ ෂැම්පු එක ගාල හරියටම සතියක් වෙනවා. මගේ කොණ්ඩේ දිග තිබුණේ අඟල් 33යි. දැන් ඒක අඟල් 35ක් වෙලා. අකිගේ කළුදුර ඔයිල් එකත් ගන්න අරගෙන දැන් සති දෙකක් වගේ වෙනවා. ඒ නිසාත් මගේ කොණ්ඩේ යන එක හුඟක් දුරට අඩු වුණා. මේකත් හුඟක් හොඳ ප්‍රතිඵල තියෙන ෂැම්පු එකක්. තෑන්ක්ස් අ ලොට්. ඉතින් ඔන්න ඒ සුද්ධි හරියටම සතියක් යූස් කළා. කොණ්ඩේ අඟල් දෙකක් දික් කරගෙන තියෙනවා. ඉතින් ඔන්න තව සුද්ධියක් ඉන්නවා. සමින්දි අකි මේකේ අක්කි මේක ඇත්තටම සාර්ථකයි. මම දවස් 2යි මේක ගාලා. මගේ කොණ්ඩේ අඟල් භාගයක් දික් වෙලා. කොච්චර දේවල් කරත් මගේ කොණ්ඩේ වැවුනේ නැහැ. මේක ඇත්තටම ගොඩාක් හොඳයි. අක්කියට ගොඩක් පිං. හරි දේ හරි විදියට කියලා දෙනවට. පරිස්සමෙන් ඉන්න හැමදාමත් ගොඩක් ආදරේ. ආදරේ සුද්ධි
මා විශ්වාස කළා ඔයාලා ප්‍රතිඵල ලබා ගත කියන්නේ ඒ තරම් සතුටක් මට නැහැ. චතුෂ්ක අක්කේ අද තමයි මම ප්‍රෝටීන් ෂැම්පු එක ගෑව 7 වෙනි දවස. ඇත්තටම අක්කේ මගේ කොඩේ අඟල් දෙකක් දික් වෙලා මටම පුදුමයි. පළවෙනි දවසේ නම් ගාල මසාජ් කරනකොට කොණ්ඩේ ගොඩා ගියා. ඒත් 5 වෙනි දවස වගේ වෙද්දී කොණ්ඩ ගස් පහක් වගේ තමයි ගැලුනේ. අද එක ගහක්වත් ගැලුනේ නැහැ. අනේ අක්කට ගොඩාක් පිං මේ වගේ දැනුවත් කිරීමක් කරාට බුදුසරණගේ පරිස්සමෙන් ඉන්න. ඉතින් ප්‍රෝටීන් වලට පුළුවන් අපේ කොණ්ඩ ශක්තිමත් කරන්න, ස්කල්ප් එකේ නම් පෝෂණය කරන්න. එතකොට කොණ්ඩේ යන එක ඉබේටම නතර වෙනවා. දසුනි අක්කි ප්‍රෝටීන් ෂැම්පෝ එකට කොණ්ඩේ අඟල දික් වෙලා 30ක් තිබුණු කොණ්ඩය දැන් අඟල් 31ක් වෙලා. තාම දවස් 4යි. තව දවස් 3ක් තියෙනවා. තෑන්ක්ස් අක්කි, මට හිතා ගන්න බෑ. සතුටේ සුද්ධි. මහීම අනේ අක්කි පණ, මගේ කොණ්ඩය දැන් හරිම ෂෝක් අක්කි. වෙනදාට නෑවට පස්සේ තෙල් දාන්න නැතුව කොණ්ඩේ පීරන්න ගියහම එපා වෙනවා. කොණ්ඩේ ගොඩක් යනවා. අකි කියලා දුන්න ෂැම්පු එක ගෑවා. අද කොණ්ඩේ ගියේ කෙස් ගස් 3ක් විතරයි. මට හරිම පුදුමයි අකි වෙනදාට වඩා කොණ්ඩේ ඝනකමක් කියලා දැනෙනවා. අද දෙවෙනි දවස. සතියක් කළා කොණ්ඩේ දික් කරගන්න ඕනේ. මං ආසයි ඉක්මනට කොණ්ඩේ වවා ගන්න. වට ගොඩක් පිං අකි. මට හරිම සතුටි BS අක්කි. ඉතින් ඇත්තටම සතුටි සුද්ධි. ඉක්මනින්ම අන්නවට කොණ්ඩය වටාස ඉදිරිය වවා ගන්න පුළුවන්. ඊට පස්සේ නිසංසලා. එනං අක්ක කෙනෙක්. අනේ නංගියෝ, මං දවස් 2යි පාවිච්චි කරේ. වෙනදාට නාල කොණ්ඩේ පීරනකොට ගැට ගොඩයි. ඒත් මේ දවස් 2 කොණ්ඩය මාර විදියට වෙනස් වෙලා. කොණ්ඩේ යන්නේ නැහැ. දවස් 2 මේ තරම් ලොකු වෙනසක් දැනනවා නම් 7ක් යූස් කරද්දී මොන තරම් වෙනසක් දැනෙයිද? Thank you. ඔයාට පින් ගොඩක්. මොන දේ පාවිච්චි කළත් කොණ්ඩෙට මේ තරම් වෙනසක් දැනෙලා තිබුණේ නැහැ. හරිම සතුටේ සුද්ධි. ඒකට හේතුව තමයි ප්‍රෝටීන් වලට පුළුවන් අපේ කොණ්ඩය පෝෂණය කරන්න. එතකොට ඩැමේජ් වෙච්ච හෙයා එක නැවත ප්‍රිපෙයා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට කොණ්ඩය සිල්කි වෙනවා. ඒත් එක්කම කොණ්ඩෙට හොඳ මොයිස්චරයිස් එකක් හම්බ වෙනවා. ඉතින් ඔන්න එතෙන්දි කොණ්ඩේ ගැට ගැහෙන්නේ නැහැ, කොණ්ඩේ යන්නේත් නැහැ, කොණ්ඩේ ශක්තිමත් වෙනවා. ශෂි ඔයාගේ ප්‍රෝටීන් ෂැම්පෝ එක මම ට්‍රයි කරා. අද 3 වෙනි දවස. හොඳ වෙනසක් තියෙනවා. කොණ්ඩේ සිල්කි ගතිය වැඩි වෙලා, වොලියුම් එකත් වැඩි වෙලා. තෑන්ක්ස් අක්කි පණ. ශෂි හරිම සතුටේ සුදි. දිගටම යූස් කරන්න. ඉතින් ඔන්න ඒ කියුවේ. තව ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බ. ඉතින් ඇත්තටම මේ මට ඔක්කොම කියවන්න අමාරුයි. මොකද ඔයාලටගේ වීඩියෝ එක දිග වෙනවනේ. ඉතින් ඔන්න තෝරගත්ත ටිකක් තමයි මේ අරගෙන ආවේ. හරිම සතුටුයි. මටත් හරිම සතුටුයි. මොකද මං දන්න දේ, මට ප්‍රයෝජනක් ලැබිච්ච දේ තමයි ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් ඒ දෙන් ඔයාලා ප්‍රතිඵලයක් ලැබුණා කියන්නේ ඒක තමයි මගේ සතුට. ඉතින් ප්‍රෝටීන් ෂැම්පු එක ගැන විශේෂයෙන් කියලා දැන් කියන්න දෙයක් නැහැ. මෙතන මං කියපු සේරම ප්‍රතිඵල ලබාගත්ත ඒන්ජර්ස්ලා 7 දෙනෙක් ඔන්න මෙතන ඉන්දිය මේ කමෙන්ට්ස් වල. ඉතින් ප්‍රතිඵල ලබාගෙන තවත් කෙනෙක්ට ඒ දේ කියලා දෙන්න තමයි ඔයාලා කමෙන්ට් කරන්නේ නේද? ඉතින් ඒ කමෙන්ට් එක ගොඩක් වටිනවා. තවත් කෙනෙක්ට ඒ දේ දැකලා එයාලට ඒක පාවිච්චි කරන්න. ඉතින් ප්‍රෝටීන් ෂැම්පු එක ඇත්තටම ගොඩක් හොඳයි. ගොඩක් හොඳ බෙනිෆිට්ස් රාශියක් තියෙන ෂැම්පු එකක්. කෙමිකල් නැහැ. කොණ්ඩේ ආරක්ෂා වෙනවා, කොණ්ඩේ ප්‍රොටෙක්ට් වෙනවා, කොණ්ඩේ තික් වෙනවා, කොණ්ඩේ දික් වෙනවා, කොණ්ඩේ යන්නේ නැහැ, කොණ්ඩේ ෂයිනි වෙනවා, කොණ්ඩේ ප්‍රමෝට් කරනවා. මෙන්න මේ සියල්ලම අන්තර්ගතයි ප්‍රෝටීන් කොණ්ඩෙට අත්‍යවශ්‍ය දෙයක් නිසා. දැන් මේ පැත්තෙන් වලට පේනවා ඉතින් ප්‍රෝටීන් ෂැම්පු එක හදාගන්න විදිය. සමහර සුද්දිලා අහලා තිබ්බා මේ සුදු මදෙත් ගන්නද කියලා. ඉතින් ඇත්තටම සුදු මදේ ගන්න එපා. අපිට අත්‍යවශ්‍ය වෙන්නේ කහ මදය. වගේ කොණ්ඩය ගොඩක් දිග කොණ්ඩයක් නම් වාඩ පුළුවන් කහ මද දෙකක් වගේ යූස් කරන්න.
කහමදයට මද උණුසුම් ජලය. ඒ කිව්වේ සාමාන්‍යයෙන් අපිට බොන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ ටිකක් උණුවට. අන්න ඒ ප්‍රමාණයට දාලා හොඳට බීට් කරන්න හොඳට බෙදෙන්න හොඳට මූස් එක වගේ එන්න හොඳින් බීට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පිරිසිදු කොණ්ඩෙට ඇප්ලයි කරන්න. ඒ කියන්නේ අපි ඔයිල් වත් ජෙල් වත් කිසිම දෙයක් ඇප්ලයි නොකළ කොණ්ඩෙක තමයි අපි මේ ප්‍රෝටීන් ෂැම්පෝ එක ඇප්ලයි කරන්නේ. කොණ්ඩේ වෙට් වෙන්න ඕනේ නැහැ. ෂැම්පෝ එක දාලා මේ පැත්තේ වීඩියෝ එකෙන් ඔයාලට පේනදි ෂැම්පෝ එක දාලා හොඳට මසාජ් කරන්න. මසාජ් කරලා ඊට පස්සේ ප්‍රෝටීන් ෂැම්පෝ එක හොඳට කොණ්ඩෙත් ගන්න. කොණ්ඩෙත් ගාලා තියලා පැය භාගයක් කලින් වීඩියෝකදී නම් මම කිව්වේ විනාඩි 15ක් වගේ ඉඳලා කමක් නැහැ කියලා. නමුත් පැය භාගයක කාල සීමාවක් ඔන්න තියන්න පුළුවන් නම් ඇත්තටම මේක ගොඩක් වටිනවා. කොණ්ඩෙට ප්‍රෝටීන් හොඳින් උරා ගන්න ස්කල්ප් එකට. ඒ හින්දා පැය භාගයක් ඉඳියාම හොඳටම ප්‍රමාණවත් ඊට වඩා ඉන්න ඕනේ නැහැ. පැය භාගයක් ඉඳලා සාමාන්‍ය ජලයෙන් හොදලි ඉවත් කරන්න තියෙන්නේ. ඉතින් සමහර ඉන්ජස්ලා කියලා තිබ්බ ගඳයි කියලා මේ විතර සුදු මදේ තමයි ගඳ නේද? කහ මදේ නම් එහෙම ගඳක් එන්නේ නැහැ. තවත් ඒන්ජස්ලා අහලා තිබ්බා ෆ්‍රිජ් එකේ දාලා යූස් කරන්න පුළුවන් කියලා. එහෙමනම් පාවිච්චි කරන්න එපා. මොකද බැක්ටීරියා එකතු වෙන හින්දා ඒක ස්කල්ප් එකට හොඳ නැහැ. මම දවස ගානේ හදලා පාවිච්චි කරන්න ෆ්‍රිජ් එකේ තියලා අරන් පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ තව ගොඩක් ඒන්ජස්ලා අහලා තිබ්බා කළුදුරු ඔයිල් එකත් එක්ක යූස් කරන්න පුළුවන් ද මොකද කරන්න කියලා. ඉතින් ගොඩක් ඇන්ජස්ලා කළුදුරු ඔයිල් එක යූස් කරන එක නතර කළ මේ ට්‍රීට්මන්ට් එක කරලා තිබ්බ. ඉතින් ඇත්තටම ඒක ගැන ඇත්තටම සතුටුයි. මෙහෙමයි, කළුදුරු ඔයිල් එක යූස් කරලා ඊට පස්සේ කොණ්ඩේ හොඳින් වොෂ් කරන්න. වොෂ් කරලා ඉවර වෙලා කොණ්ඩේ ඔයිලි ගතිය නැති වෙන කොණ්ඩේ වොෂ් කරලා ඊට පස්සේ පුළුවන් ඔයාලට එවෙලෙම හෝ කොණ්ඩේ සාමාන්‍ය විදියට වේලුණාට පස්සේ, දැන් මේ වගේ ප්‍රමාණයට කොණ්ඩේ වේලුණාට පස්සේ, දැන් මෙතන මේ 80%ක් විතර කොණ්ඩේ වෙලිලා තියෙන්නේ මම නාලේ ඉන්න හින්දා, මේ වගේ ප්‍රමාණයට කොණ්ඩේ වේලුණාට පස්සේ ඔයාලට පුළුවන් ප්‍රෝටීන් ෂැම්පෝ එක යූස් කරන්න. ඉතින් සතියම යූස් කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ, කිමිකල් නැති හින්දා, සාමාන්‍ය ජලය යූස් කරන හින්දා. හැබැයි මෙතෙන්දි මතක් කරන්න ඕන උණු වතුර පාවිච්චි කරන්න එපා. පිට රටක ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් උණු වතුර බැලන්ස් කරලා පාවිච්චි කරන්න, ෂැම්පෝ එකක් යූස් කරන්න එපා. කොණ්ඩේට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔන්නාගේ කොණ්ඩය කර්ලි හෙයර් එකක්ද, ස්ට්‍රේට් හෙයර් එකක්ද, ෆර්ම් කරපු හෙයර් එකක්ද, කලර් කරපු හෙයර් එකක්ද, මේක කිසිම ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. හොඳින්ම යූස් කරන්න පුළුවන්. පාවිච්චි කරපු ඇන්ජස්ලා දන්නව ඇති කොණ්ඩේ තියෙන කුණු දූවිලි හොඳින් ඉවත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ ප්‍රෝටීන් ෂැම්පෝ එකේ. ඉතින් විශ්වාසෙන් කියන්නේ, ඉතින් මේ කමෙන්ට් එක දැක්කහම ඔයාලට තේරෙනවා ඇති ආයි මම දෙයක් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා. හරිම සිම්පල් සරලයි. ඔයාලට දැන් කැමති අනුව පුළුවන් එක දිගට හරි යූස් කරන්න මගේ කළුදුරු ඔයිල් එකයි ප්‍රෝටීන් ෂැම්පෝ එකයි. එහෙමත් නැත්නම් පුළුවන් කළුදුරු ඔයිල් එක දවස් 3ක් වගේ යූස් කරලා දවස් 2ක් වගේ ප්‍රෝටීන් ෂැම්පෝ එක යූස් කරන්න. එහෙමත් නැත්නම් කළුදුරු ඔයිල් එක දවස් 3ක් යූස් කරලා ඉතුරු දවස් 4 ප්‍රෝටීන් ෂැම්පෝ එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම මම මගේ ආයුර්වේද ටෝනික ඒක කළුදුරු ඔයිල් එක යූස් කරත් ප්‍රෝටීන් ෂැම්පෝ එක යූස් කරත් මේ මොන දෙකම මේ දෙකම යූස් කරත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ටෝන එක ඉක්මනින්ම ස්කල්ප් එකට උරා ගන්න නිසා. මේ තුනම බැලන්ස් එකේ කරගෙන යන්න පුළුවන් නම් හොඳ ශක්තිමත් තික් පෝෂණීය ලස්සන කෙස් කලමකට ඔන්න උරුමකම් කියන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ඒජි ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්නනේ. ගෙන්නම්.